අධිකරණයට අපහාස කළේයි චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අද පසුරු 1:30ට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පිරිසම් වලට අදාළව නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙනි ඔහුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වුණේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉක්ුද්දා නිකුත් කළ නොතීසියට අනුව නිලන්ත ජයවර්ධන අද අධිකරණයේ පෙනී සිටියා. එහිදී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච චන්දක ජයසුන්දර අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු බැවින් ඔහුට එම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත් මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලටගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සඳහා වන මුදල සොයදීමට කටයුතු කර ඇති බවත් එම මුදල් අද දින බැංකුව හරහා හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිච්චවරයා දන්වා සිටියා. ඒ අනුව පෙත්සම්කරු අධිකරණ නියෝගයට අවනත වී අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කරන හේයින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු විභාගයක් පවත්වාගෙන නොයන ලෙසත් ජනාධිපති නීතිච්චවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුන්ට ලබා දුන් කාලය මේ වන විටත් ඉක්ම ගොස් ඇති බවයි. කිසිවිටත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛනය අද පසුරු 1:30ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ මුදල් නොගවන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.